අනුර දිසානායක. අනුර දිසානායක ජවිP නායකත්වයෙන් ඉවත් වෙලා ජාතික ජනබලවේගේ නායකයා වෙන්න යනවා කියලා ඊයේ උදේම නියවස් එකක් පලවෙලා තිබුණා. නියවස් එක බලපු ගමන් ඕනේම කෙනෙක් අපසෙට්ටැනවා ආයත් පක්ෂ ඇතුළේ කචල් එකක් තමයි කියලා. නැහැ! එහෙම එකක් නැෑහැ. බිමල් රත්නායක ජ.වි.ප. නායකත්වයට පත්වෙනවා කියලත් ඒ හෙත් තිබනාා. ඒත් එක්ම ටිල්වින් සිල්වා ඉවත් වෙලා විචිත හේරත් ප්‍රධාන ලේකම්දූරය භාරගන්නවා කියලත් නිවස් එකේත් තිබුණා. ලිඩටව. අදහසනම් අන්්‍ර බිමල් හුවමාරුව හොඳයි. ටිල්වින් විජිත හුවමාරුව හොඳ මදී කියන එකයි. තිල්වින් අපි දකින හැටියට බොහොම පරිනත පක්ෂ ලේකම්වරේ. හුඟක් ප්‍රධානපක්ෂවල ලේකම්වරු හරියට පක්ෂය කියන පොළොවේ හිටගන්න බැරි අය. පැදුරටත් නොකයා පැනලා යන අය. ඒත් තිල්වින් පක්ෂ ලේකම් වෙන්න නියම පදනමක් තිබුණා. ලයිනල් බෝපගේ. ගමනායක යන අයගෙන් පස්සේ තමයි ටිල්වින් ලේකම්වෙන්නේ. ඒ දෙන්නා තරම්ම නැත්තම් ඔවුන් පසුකරගෙන යන ඉවසීමක්හා බැලන්ස් එකක් ටිල්වින්ට තියෙනවා. හරි ඒ ගැන පසුවට කතා කරන්න තියලා අපි නායකයා වෙනස් වෙන එක ගැන බලමු. ළඟදී ආචාරය නිර්මාල් රංජිත් දේවසිරී මරු කතාවක් කියලා තිබුණා. ඒ තමයි ජ.V.P එකට ලිබරල් වෙන්නත්න් ඕනේ. ඒත්න් මාක්ස්වාදී හැව ගලවන්නන් කැමති නැහැ කියලා. අන්තිමට නිර්මාල් කියලා තිබුණේ මාක්ස්වාදී ඇඳුම ගැලෙව්වා නම් පක්ෂය තව උඩට මතු කරගන්න තිබුණනා කියලයි. නූතැන ෝකේ දේශපාලන ප්‍රවනතා. නව පරම්පරාවක චින්තන දූරාවලිය වෙනස්වීම වගේ දේවල් ගැනහිතලයි එයා ඒක කියන්න ඇත්තේ. ඒත් සමහරු තාම ජවි.Pේ එකේ ඉන්නේ මාක්ස්වාදය නිසා. ජPි එකේ ඇති මාක්ස්වාදයක් නෑ. අන්ර ටිකක් මැද මාවතක තමයි පක්ෂය ගෙනනිච්චේ. ඒ නිසා තමයි ජාජභ වගේ සංකල්පයකින් පක්ෂේ වට ප්‍රමාණය ලොකු කරගන්නත් පුළුවන් වුණේ. ජේවිපේ ලිබරල්වීමත් එක් තව දෙයක් වෙන්න ඕනේ අපි මෙහෙම හිතමු. දැන්ඩැන් උගතුන් කලාකරුවන් සහ වෙනත්න් වෘතිිකයන් ජාජභයට එකතුවෙමින් ඉන්නවා. මේ අය ජාතික විධායක සභාව නියෝජනය කරනවා. ඔවුන් ජාජබේ වලිග බවට පත් වෙන්න බැහැ. මෙතෙක් කල් ජේවිීපෙට යන උගතුන්ට සිද්ධ වුණේ ඒකේ වලිග වෙන්න. ජේවිීපේ විතරක් නෙවෙයි අනිෙක් පක්ෂවලදින් වුණේ ඒක. ජාජබය තුළ ඒක වෙන්න දෙන්න බැහැ. බාහිර උගතුන් කලාකරුවන් ජාජභයට ආලෝකයක් වෙන්න ඕනේ. උගතුන් ව්‍යාපාරයේ හරයාත්මක විනය රකින්න ඕනේ. බාහිරවිනය නෙවෙයි. මේකට එකතු වෙච්ච විශිෂ්ඨම පුද්ගලයන් රැස්වීම්වල කතා කරකර රටවටා රජගමනය ගින් වැඩක් නැහැ. ඒ කියන ශාස්ත්‍රියන් තම ශාස්ත්‍රය අභ්‍යාස කරන එක එ අයගේ දායකත්වය වෙන්න ඕනේ. ඔවුන් ශාස්ත්‍රයාලීය උගතුන් විදිහට වැඩකිරීමම තමයි ආපහු ප්‍රගතශීලී දේශපාලනය කියන්නේ. ඊළඟට තමදුරටත් ජාජභය කියන්නේ එකට ඉඳලාග. යාම තරහා වෙන පක්ෂයක් වෙන්නත් බැහැ. දැන් ජාතික ජනබලවේගේ ඉලක්කය මන්ත්‍රී ආසන දාහයක් පහළවක් දිනාගන්න එක නෙවෙයි. රාජ්‍ය බලය දිනාගන්න එක. හරියට හරි සහෝ. අන්න එහෙම ඉලක්කය ලොකු කරගන්න ඕනේ. ඉලක්කේ ප්‍රමාණයට ජයග්‍රහණය ලොකු වෙනවා. අනුරට අවශ්‍ය ප්‍රමාණයට ලිබරල් වෙලා. අවශ්‍ය ප්‍රමාණයට මාක්ස්වාදී වෙන්න පුළුවන් බව පේනවා. එතකොට ඒ ඒ කෙසල් ගෙඩිවලට ඒ ඒ බනිස් වගේ රසිකයා තෘප්තිමත් කරන්න පුළුවන්. රසිකයා විනෝදයට පත් කරන්න ඕනේ වෙලා තියෙන්නේ ලංකාවේ පුරවැසියා තුළ. පුරවැසියා සියට සීයකින් නැති නිසයි. පුරවැසියා සියට සීයකින් හැදෙනකම් බලයගන්න පොඩිපොඩි උපක්‍රම යොදන්න වෙනවා. මහින්දරාජපක්ෂ කළේ. දැන් ඒ උපක්‍රම නම් හොඳටම ෆේල්. හැබැයි ජාජභය උපක්‍රම දැම්මට කමක් නැහැ. ජොබ් එක හරියට කරන්න ඕනේ පුතෝ. මොකද උඹලට අනිත්පක්ෂවලට වගේ අවස්ථා ගොඩක් ජනතාව දෙන එකක් නැහැ. ලැබෙන එකම අවස්ථාවෙන් සෑහැන ප්‍රගතියක් පෙන්වන්නම වෙනවා. අනුරගේ පොසිෂන් එක වෙනස් කරන්නේ මැච්ච එක හොඳට ගහන්න. ඔන්න දැන් T20 නායකයා අනුර. ටෝස් නායකයා විදිහට බිමල් ඒ. හැබැයි ටෙස් කැප්ටන් විදිට තව ටික කාලයක් ටිල්වින් ඉන්නම වෙනවා. සටහන විමලනත් විරරත්න.